අයිබෝන් YouTube channel එකේ වීඩියෝ බලන හැමෝම සාදරයෙන් පිළිගන්නවා අලුත් වීඩියෝ එකට. වීඩියෝ එකෙන් ගෙනාවේ තවත් හොඳ එයාරොප් එකක්. මෙටාගේන් එයාරොප් එක තමයි වීඩියෝ එකෙන් ගෙනාවේ. Binance Lab Twitter account එකෙත් මේගොල්ලොන්ව mention කරලා තියෙනවා. ඉතින් මේගොල්ලන් project එක list කරලා තියෙනවා. අපිට කිසිම වැඩක් නොකර මේකේ මේගොල්ලන්ගේ token එක earn කරන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ project එකක්. කවුරු miss කරගන්න එපා හැමෝටම. මේකෙන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. අපිට කිසිම වැඩක් කරන්න නැහැ. මේගොල්ලන්ගේ එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඒක ටාස්ක් ටිකක් තියෙනවා. ඒක කම්ප්ලීට් කරලා තියන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ බජෙට් එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් පොඩ්ඩක් මතක් කිරීමක් තියෙනවා වෙනදාගේම කරන්න. තාමත් YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මෙයාගේ අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එක ඔයා ළඟට ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්. එවගේම තමයි මේ වගේ දවස් ගානේ අලුතින් එන legit verified airdrop හැමදාම update කරනවා telegram channel එකේ. telegram channel එකට කැමති කට්ටියට join වෙන්න පුළුවන්. පල්ලෙය description එකේ මම දාලා දෙනවා link එක. එවගේම මේ project එක ගැනත් මම post එකක් දාලා දෙනවා telegram channel එකේ. ඒ post එකේ තියෙන link එකත් මම පල්ලෙය description එකේම දාලා තියෙනවා. ඉතින් ඉස්සල්ලා මේගොල්ලන්ගේ extension එකක් තියෙනවා. ඒක download කරගන්න ඕනේ. මේ extension එක download කරගන්න link එකත් මම දාලා දෙනවා post එකේම. මෙතන website එකට ආවට පස්සේ add to chrome කියලා button එකක් පෙන්නයි. මේ නිල් පාට button එකේ ඒක click කරගන්න. ඊට පස්සේ extension එක ඔයාගේ browser එකට download වෙනවා. ඉතින් මේක PC එකෙන් කරනවා නම් ඔයාට ඕන browser එකකින් මේක complete කරගන්න පුළුවන්. extension එක දාගන්න පුළුවන්. ඔයා phone එකකින් කරනවා නම් Android browser එක හරි නැත්නම් Kiwi browser එක හරි ඔයාගේ phone එක download කරගන්න ඉස්සල්ලාම ඊට පස්සේ ඒ බ්‍රවුසර් දෙකෙන් එකක් ඕපන් කරගෙන මේ ලින්ක් එක පේස් කරලා ගිහිල්ලා මේ එක්ස්ටෙන්ෂන් එක බ්‍රවුසර් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් එක්ස්ටෙන්ෂන් එක ඇඩ් කරගත්තට පස්සේ මේ දේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මම බෙන්න මේ දේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ එක්ස්ටෙන්ෂන් එක ඕපන් කරගත්තට පස්සේ අපි මේක ට්විට එකෙන් තමයි ලොගින් වෙන්න ඕනේ. මෙතන තියෙනවා ලොගින් විත් ට්විට කියලා මේ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදියට ට්විට එක කනෙක්ට් කරන්න එනවා. මේක ඔටෝම කනෙක්ට් වෙනවා. ඔයා ලොගින් වෙලා ඉන්නවා නම් ට්විට එකට ඒ ට්විට account එක මේකට ඔටෝම කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ විදියට මේ පැත්තෙන් එනවා extension එක ඕපන් වෙනවා. ඉතින් මෙතන invite code එක දාන්න තියෙනවා. invite code එක මම දාලා තියෙනවා telegram post එකේ. invite code එක දාලා confirm button එක click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා go to home page කියලා. ඒක click කරගන්න. ඉතින් මේ විදියට තමයි interface එක බලාගන්න පුළුවන් වෙන්නේ. මේකේ පොඩි දේවල් ටිකක් තමයි මම කලින් කිව්වා වගේ කම්ප්ලීට් කරන්න තියෙන්නේ. මෙතන බලා ගන්න පුළුවන් කැරක්ටර් තුනක් තියෙනවා. මේ වගේ ලෙවල් අප් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේක ඔටෝම මයිනින් වෙනවා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ක්වෙස්ට් කියලා තියෙනවා. මේ ක්ලික් කරලා පස්සේ ටාස්ක් ගොඩක් තියෙනවා. මේවා කම්ප්ලීට් කරගන්න විදිහ මම පෙන්නන්නම්. ඉතින් ඒවා කම්ප්ලීට් කරාම ඔයාලට මෙතෙන් ඩයමන්ඩ් එක එකතු වෙනවා. ඒ ඩයමන්ඩ් වලින් අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් මේ කැරක්ටර් එක. ඉතින් අප්ග්‍රේඩ් කරලා මේක වැඩිපුර ටෝකන් එකතු කරගන්න පුළුවන්. ඉතින් කොහොමද මේක කම්ප්ලීට් කරන්න කියලා බලමු. මෙතන බැලන්ස් එක වැඩි වීගෙන යනවා. ඉතින් මේක ඔටෝම මයිනින් වෙනවා මං කලින් කිව්වා වගේ. කොහොමද කම්ප්ලීට් කරන්න කියලා බලමු. පළවෙනි එක මං ක්ලික් කරගන්නවා. ඉතින් ටාස්ක් බලා ගන්න පුළුවන්. ඉස්සල්ලා මේගොල්ලන්ගේ ට්විට් account එක follow කරන්න තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ට්විට් account එකේ notification bell icon එක on කරන්න තියෙනවා. ඊට පස්සේ like කරලා retweet කරන්න තියෙනවා ඒගොල්ලෝ දීලා තියෙන ට්විට් එක. ඉතින් මේ ටික කම්ප්ලීට් කරගන්න කොහොමද කියලා බලමු. පළවෙනි ටාස්ක් එක මම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ට්විට් එකෙන් ඕපන් වෙනවා. ෆලෝ බටන් එක ක්ලික් කරලා ෆලෝ කරගන්න. ඊට පස්සේ ඒ ටාස්ක් එක මේ විදිහට ඩන් කියලා වැටෙනවා. ඊට පස්සේ notification bell icon එක on කරන්න තියෙන්නේ. ඒකත් හරි. මේ විදිහට ඊට පස්සේ පොප්අප් වෙනවා එක්ස්ටෙන්ෂන් එක. ඒකත් ටික එක වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ලයික් කරලා රීට්වීට් කරන්න තියෙන්නේ ඔලොත් දීලා තියෙන ට්විට් එක. මෙතන ලයික් බටන් එක ක්ලික් කරලා රීපෝස්ට් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ටාස්ක් එකම කම්ප්ලීට්. ඊට පස්සේ මේ විදිහට ක්ලේම් කරගන්න තියෙනවා. මෙතනින් ජේම්ස් ගන්න පුළුවන් 3000. මෙතන ක්ලේම් බටන් එක ක්ලික් කරලා පස්සේ මේ විදිහට මේන් බැලන්ස් එකට ඒ ටික එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. මම කරගන්න විදිය පෙන්නන්නම්. මෙතන හෝම් පේජ් එකට ආවට පස්සේ අප්ග්‍රේඩ් කියලා තියෙනවා. මේ ක්ලික් කරන්න. ඉතින් එක සැරයක් මේක අප්ග්‍රේඩ් කරද්දී ජේම්ස් 120ක් යනවා. ඉතින් මේක වැඩි වෙනවා එන්න එන්නම. ලෙවල් එකෙන් ලෙවල් එකට අප් කරද්දී මේ ගාණ වැඩි වෙනවා. මේ විදියට ඒ ටික අප්ග්‍රේඩ් කරගෙන යන්න පුළුවන්.
ලෙවල් පහක් අප්ඩේට් කරන්න පුළුවන් ඔයාට මේක එක ක්වෙස්ට් එකක් කම්ප්ලීට් කරලා. ඉතින් එදට බලාගන්න පුළුවන් ස්කෝඩක් තියෙනවා. ඉතින් අනිත් එක කම්ප්ලීට් කරන්න කොහොමද කියලා මම පෙන්නන්නම්. මේ දේ බලාගන්න පුළුවන් මෙතන ඩන් කියන එකට ගියාට පස්සේ අපි කම්ප්ලීට් කරපු ක්වෙස්ට් එක බලාගන්න පුළුවන්. මෙතන ඔන්ගෝයින් කියන එක මම ක්ලික් කරගන්නවා. මෙතන ඊමේල් ඇඩ්‍රස් එක දාගන්න ඕන ඔයාගේ. ඊමේල් ඇඩ්‍රස් එක දාගෙන සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. එතනොත් ඔයාට ජෙම්ස් 3000ක් ගන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එක දැම්මට පස්සේ මෙතන ක්ලේම් බටන් එක පෙන්නවා. කලින් විදිහටම ක්ලේම් කරගන්න තියෙන්නේ. එතනොත් අපිට රිවර්ට් එක ලැබෙනවා. මේන් බැලන්ස් එකට එකතු වෙනවා. අප්ග්‍රේඩ් බටන් එක ක්ලික් කරලා පස්සේ බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේක ලෙවල් අප් කරන්න අප් කරන්න ඉල්ලන ඩයිමන්ඩ් ගාන වැඩි. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඉල්ලන ජෙම්ස් ගාන වැඩි. මෙතන 1680ක් යනවා ලෙවල් 5 ඉඳන් 6ට අප්ග්‍රේඩ් කරන්න. ඊට පස්සේ මෙතන අනිත් එකට අප්ග්‍රේඩ් කරාම අනිත් එකත් ඒ ගානම තමයි යන්නේ 1500 ගානක්. ඊට පස්සේ ලෙවල් 7ට අප්ග්‍රේඩ් වුණා බලා ගන්න පුළුවන්. මෙතන ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක දිගටම මයිනින් වෙනවා. ඔයාට මෙතන ක්වෙස්ට් ටික කම්ප්ලීට් කරලා තියන්න විතරයි මං කලින් කිව්වා වගේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ ටාස්ක් ටික කම්ප්ලීට් කරන්න තියෙන්නේ. මෙතන බලා ගන්න පුළුවන් ලින්ක් එක දීලා තියෙනවා. මේ ලින්ක් එකෙන් එන්න මේගොල්ලන්ගේ ට්විටර් account එකට. ඇවිල්ලා මේගොල්ලන්ගේ post එකක් copy කරලා ඒගොල්ලන්ගේ post එකටම comment කරන්න. comment කරාම එක chest එකක් open කරගන්න පුළුවන්. ඒකනොත් ඔයාට ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔයාට මේ box icon එකක් පෙන්නයි ball එකේ පල්ලෙහාට යනකොට ඒ click කරලා diamond ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම upgrade කරගන්න, ඒ වගේම task ටිකත් complete කරගන්න මේ විදිහට ලෙවල් 9ක් වෙනකම් අප්ඩේට් කරගන්න පුළුවන්. මේ ටාස්ක් එක විතරක් කම්ප්ලීට් කරාම ඒ දේවල් ටික තමයි වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. කවුරුම මිස් කරගන්න එපා. බයිනාස් ලැබ් එකනොත් මේගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ලිස්ට් කරලා තිනවා. ඒ වගේම තව ගොඩක් ප්‍රොජෙක්ට් මේගොල්ලන්ව ෆලෝ කරලා තිනවා. අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ මේ ප්‍රොජෙක්ට් එක සක්සස් වෙයි අපිට මේකෙන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඉස්සරහට. ඒ වගේම මෙතන ඉන්වයිට් කියලා තියෙනවා. මේ ක්ලික් කරලා පස්සේ ඔයාගේ ඉන්වයිට් කෝඩ් එක ගන්න පුළුවන්. මේක ෂෙයා කරලත් ඔයාට ඩයමන්ඩ් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ එයාරොප් එක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඒ දේවල් ටික තමයි වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. මේක ඉස්සරහට අප්ඩේට් එකක් ආවොත් ඒ අප්ඩේට් එක ආපු ගාම දානවා ටෙලිග්‍රෑම් channel එකේ. ටෙලිග්‍රෑම් channel එකටත් ජොයින්ලා තියාගන්න. ජොයින්ලා නැති කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා description එකේ කලින් කිව්වා වගේ link එක දාලා තියෙනවා. ඒ දේවල් ටික තමයි වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන උනේ. වීඩියෝ හොඳ නම් like කරන්න, YouTube channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.